අවුරුදු 72ක මෙම විනාශය මම වගේ උත්තරකාරය වෙනවයි කියලා. කමන්ද පවර් මාත්මේක මං ටෙක්ස් මෙසේජ් ආදිය ගනුදෙනු කරා කියලා. යාළු කමිටේයි කියලා තීන්දු ගන්නේ නැහැ. මට ආණ්ඩුවක් දැපෙන්නේ නැහැ. විපක්ෂයක් වෙන්නේ නැහැ. කුටුවේ වාඩි වෙන්නේ හොඳක් කරන්නයි කියලා හිතා. මම ඕකේ වාඩි වෙච්ච ගමන් මිනි මරනවා, හොරකම් කරනවා, පුස්සනවා, සුදුයන් ගේනවා කියලා ප්ලෑන් කරගෙන එන ගමනක් නෙමෙයි. මම මොකටද අර මංගලයට සල්ලි දෙන්නේ? ඔය සල්ලි ටික මමම පාවිච්චි मटम पार्लिमेंट अन्न मम नगिट महिंद राजपक्ष जनाधिपति बंदर पल उड़ाई पल्लो मुखर्द मेघ अवसान तीन रुकन गेवेले महिंद पड़ी हग्गे कुर्दील की कंग्राचुलेशन वा तम अगमति की आगे मंगिया मे बेदुंकर वंचावीन था वंचा वक्ला हेम मुदला फ्रीज कर යම් කිසි විදියකින් මේ රටේ විනාශයට දායක වුණා මටත් එහෙම හිතෙනවා මංගල සමරවීර මහත්මයා ආයිබෝන් කියලා ඔබතුමාව පිළිගන්න න්ියුස් හබ් එකේ සංවාදෙට අපිට දැනගන්න ඕනේ ඔබතුමා දැන් ඊයේ පෙරේදා සැබෑ දේශප්‍රේමියෝ කියලා සංවිධානයක් රටට හඳුන්වලා දුන්නා මේ සැරේ ඔබතුමා මොනාටද එන්න හදන්නේ सब देश देश प्रेमिया कीला मुखद की विशेषम वसर हूना से ईनिया देश प्रेमिया विकुनगन काटक संवाद्याई मगे मूलिक अरमुन ऊने विशेषम अभी ये दवस के अन्नकोरे खलुजूलिया සිදුවෙලා අවුරුදු 38ක් සමරන වේලාවක ඇත්තෙම කළු ජූලිය කියන්නේ මෙම ඊනියා දේශප්‍රේමීත්වය නිසා මේ රටේ ඇති වුණ ඉතාමත්ම වැදගත් නමුත් කළු පැල්ලමක් තමයි නමුත් වැදගත් සංදිස්ථානය මොකද मत तामतकाय खालू जूलिये वेले मम पिटकोटुवे लेक हाउस लंग रीगल साला इदिरिपट बस स्टैंड के हिर वेला हिटिये मगे अस्तक इदिरिपट मम देक्का बेंस कार दिमल नोना के तमंगे यदुरतेक वटकरला पेट्रोल डाला गिनती हटी इन पशु मगे अम्मल गेदर मगे सहोदरी गेदर किरलपने तिबुने मंग अविधन आनगा मम दक्का गिनी गवा गिनती हटी वगेम इतुबीसो गाता वकिया बेरुनाम पहारदीप हटि हेम नेता बाल दी अगेन वाचने की आगन बेरुनाम मरपु हटि इथिंग मे ओखो मेदा करे देश प्रेमी नामे ඇත්තෙම ඒක 83 පටන් ගත්ත දෙයක් නෙමෙයි මම නම් මේ දේශප්‍රේමය කියන භයානක ඊනියා මිත්‍යාව මේ රට තුල සනිටහන් උනේ 1956 මැතිවරණයත් එක්ක පංච මහ බලවේගය කියන බලවේගය අපි එළියට දාලා ඒතුලින් අත්වසෙම බහුතරවාදී මතවාදය මේ සියල්ලටම වග්කිය යුතු ඒ මතවාදයට පාර කැපුවේ ඒ යුගයේදී. නමුත් ක්‍රමක්‍රමයෙන් තවත් ආණ්ඩුව ආවා. එක්සත් ජාතික පක්ෂව පවා ඒ තමන්ගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් යටගහලා मे अतिवेच महापेरलिया ये आयात ने अभी एस डब्ल्यू आर डी तत्वडा बौद्धल पेन्नगा मे पक्ष देखे अति सटन आरंभ ये सटन अवसाने अवसान विलाती अत्यवसम गोटाबे राजपक्ष जनाधिपत मागे थानी सिंघल आंडवाक्यन सटन पाटें तमें
2019 දී අවසන් වෙලා තියෙන්නේ. නමුත් ඒ අවසන් වීමත් සමගම ඒ සම්බන්ධයෙන් තිබුණු ඒ මතවාදය වටා තිබුණ වටා මෝහනේ වෙන්න වෙච්ච පිරිසටත් ඒ තව දුරටත් ඒ සටන් පාඨය වළංගු නැහැ. එවැනි සටන් පාඨය තුලකින් තුලින් අපේ රටේ අපේ දරුවන්ට අපේ ඊළඟ පරම්පරාවට ලබා දිය යුතු අනාගතය ලැබෙන්නේ නැහැයි කියන එක දැන්වත් මම හිතන්නේ තේරුම් ගන්න ඕනේ. අනේ ඒ නිසා තමයි මම හිතුවේ අත් වශයෙන්ම මම නම් දේශපාලනයට ආපු ඉලේ ඉඳන්ම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නමුත් යම් යම් වෙලාවට තිබුණ ආණ්ඩුවල ස්වරූප අනුව කරපු මේවා අනුව ඒවයින් ඈත් වෙච්ච වෙලාවල් ඇති. කතා කරන්න ඕන වෙලාවට නිහඬ වෙච්ච වෙලාවල් ඇති. ඒ නිසා මමත් මේ ගැන අද කතා කරත් අවුරුදු 72ක මෙම විනාශයට මම පැහැදිලිවම කියනවා වක්‍රව හෝ මම වගේ උත්තරකාරයෙක් වෙනවයි කියලා. හැබැයි මම විතරක් නෙමෙයි. ඔව් වකිම මම බාර ගන්න ගමන්ම මම කියන්නේ මේක පවතින ආණ්ඩුවට එහෙම නැත්නම් තවත් කෙනෙකුට තවත් පක්ෂයකට ඇඟිල්ලක් දික් කරලා මේ වගකීමෙන් කාටවත් බේරෙන්න බෑ. ආණ්ඩු කරපු හැම දෙනාම මොකද ඇත්තෙන්ම මේක නිතර කියන දෙයක් ඩී.එස්. සේනානායක අගමැතිතුමාගේ ඉඳලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දක්වා මේ රටේ ඉඳලා තියෙන රාජ්‍ය නායකයෝ අත් වශයෙන්ම ඔය පුටුවේ වාඩි වෙන්නේ හොඳක් කරන්නේ කියලා හිතාගෙන. මං හිතන්නේ කවුරුවත් ඔතනට ආවයි කියලා මම ඕකේ වාඩි වෙච්ච ගමන් මිනි මරනවා හොරකම් කරනවා උස්සනවා සුදුවෑන් ගේනවා කියලා ප්ලෑන් කරගෙන එන ගමනක් නෙමෙයි. නමුත් රටේ අවාසනාවකට වගේ වාඩි වුණයින් පස්සේ වෙන දේ මොකක්ද කියලා අපිට බොහෝ අවස්ථාවල හිතා ගන්නවත් බැරි වුණා. ඔය පුටුවල වාඩි වෙන සමහරවන්ගේ ඔළුවේ ආකල්පයක් තියෙන බෑ. ඉත හරි මම එහෙම නරක දෙයක් රට කරන්නේ නැහැ. මම හොඳ දෙයක් තමයි කරන්නේ. හැබැයි මගෙන් පස්සේ එන අනුප්‍රාප්තිකයා මගේම පවුලෙක් කෙනෙක් වෙන්න ඕනේ කියන වගේ දෙයක් වෙන්න වෙලා තියෙන බෑ මේ මෑත කාලේ. හරි ඒක වුණා. ඒක තමයි මම කියන්නේ. අන්තිමට අතවසෙන්ම පෞල්වාදී රාජාණ්ඩු ක්‍රමයකට හා සමාන ක්‍රමයක් දක්වා ඒ හරහා මේ රට සම්පූර්ණයෙන්ම පතුලට වැටෙන තත්ත්වයක් දක්වා අපි අවුරුදු 72ක් තුල වර්ධනය වෙලා තියෙනවා. වෙන රටවල් අපේ අසල්වැසි රටවල් දියුණු වෙනකොට අපි 1948 දී ආසියාවේ තිබුණ ඉතා ඉහළින් හිටපු රටක්. ජපානයට විතරයි මන් දන්න විදිහට සෙකන්ඩ් උනේ. ඊට පස්සේ මට ඒත් ලී ක්වාන් යූගේ ෆ්‍රොම් තර්ඩ් වර්ල්ඩ් ටු ෆස්ට් වර්ල්ඩ් කියන එතුමාගේ ජීවිත කතාවේ එතුමා ලියනවා ශ්‍රී ලංකාව කියන්නේ එදා පොදු රාජ්‍ය මණ්ඩලයේම තිබුණ ආදර්ශමත්ම රට කියලා. ඉතින් ඒ වගේ තිබුණ රටකට මොකද්ද වුනේ මේ? මොකද අන්තිමේදී එච්චර ඉස්රායිල් හිටපු රට මේ වෙනකොට මම මේ බංග්ලාදේශයට දොස් කියනෝ නෙමෙයි. අතවසෙම බංග්ලාදේශය ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ. 1971 දී වෙනකම්ම නැගෙනහිර පකිස්තානය වශයෙන් තිබිලා ස්වාධීන රාජ්‍යයක් බවට පත්වෙච්ච ඒ ආණ්ඩුව අද ශ්‍රී ලංකාවේ අපිට අතමාරුවක් කරන්න ඩොලර් මිලියන 200ක් දෙනවා. අපි නිදහස ලබා ගන්නකොට විතරක් නෙමෙයි, අපි ඉස්කෝලේ යන කාලේ අපි කොරියාව කියලා කිව්වේ පුංචි මුඩුක්කු තියෙන තැන්වලට. මං හිතන්නේ ඒකත් නම් අදාළ නෑ. නමුත් ඔය කොම්පඤ්ඤා වීදියට යනවා නම් එහෙම දැන් මුදුක්කු තියෙන ප්‍රදේශයකට කියන්නේ අන්න කොරියාවට ගිහිල්ලා ඉන්නම් කියලා. ඒ කොරියාව ඒ වචනේ හැදුනේ මොකද ඒ කාලේ 70 ගණන්වල කොරියාව කියන්නේ අන්තිමටම දුප්පත් රටක්. නමුත් අද 70 වසරේම කොරියාවට ගියොත් එහෙම ඒක මං හිතන්නේ පළවෙනි ලෝකයේ රටක් බවට පත් වෙලා හමාරයි. නමුත් ඒ රටෙනුත් අද අපි මේ මෙච්චර ඉස්සරහින් හිටපු අපි දැන් මාස කීපයකට ඉස්සෙල්ලා ඩොලර් මිලියන 500ක අතමාරුවක් ණයකුත් නෙමෙයි අතමාරුවක් කරගන්නවා. ඉතින් මෙන්න මේ තත්ත්වයට දැන්වත් ඒකයි මම කියන්නේ අපි ඇඟිල්ල දික් කර කර හිටියොත් තව කාලයක් යනවා. ඒක නෙමෙයි තව විනාශය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඉතින් දැන්වත් අපි
හැම දෙනාම මං කියන්නේ ආණ්ඩු කරපු අයට විතරක් බනින්න එපා පාර්ලිමේන්තුවේ 225ට බනින්නත් එපා ඔව් බනින්න ඕනේ තියෙන තත්ත්වේ ඉතා භයානකයි අද පාර්ලිමේන්තුවේ නමුත් ඒ පාර්ලිමේන්තුවේ වරද නිසා නෙමෙයි මොකද පාර්ලිමේන්තුවේ 225 කියන්නේ පාර්ලිමේන්තුව රටකට මම නම් කියන්නේ විදායක බලත් බලතල තියෙන්නේ ජනාධිපති ධුරයට නෙමෙයි තියෙන්න ඕනේ විදායක බලතල තියෙන්න ඕනේ පාර්ලිමේන්තුවට රටක නමුත් අද සම්පූර්ණ විදායක බලතල එක පුද්ගලයෙකුට එක පවුලකට ලබා දීලා පාර්ලිමේන්තුව තුලට විශේෂයෙන්ම මේ මනාප ක්‍රමය නිසා මනාප ක්‍රමයට එක්ක ඇති වෙන තරංකාරීත්වය නිසා මේ අලුත් මැතිවරණ ක්‍රමය නිසාම අද පාර්ලිමේන්තුව ක්‍රමානුකූලව කලුස් සල්ලි සුදු කරන අයගේ තිප්පොලක් බවට පත් වෙමින් තියනවා පත් වෙලා හමාරයි 89 මම ආපු පළවෙනි පාර්ලිමේන්තුව තමයි ඔය මනාපෙන් ආපු පළවෙනි පාර්ලිමේන්තුව මම බලාගෙන හිටියා ඒකේ පිරිහීම මොකද ඒකටත් හේතුවක් මම දකිනවා මොකද මේ මනාප දැන් මගේ පියාගේ කාලේ මාතර කියන්නේ ආසනේ මං හිතන්නේ ඡන්ද 45 50000ක් තියෙන්නේ නැති මගේ තාත්තා දන්නවා මුළු මාතර ගෙවල් ගෙදරින් ගෙට යන්න පුළුවන් ඡන්ද කාලේ එහෙම ස්පෝන්සර් කියලාත් ගහන්න ඕනත් නැහැ මොකද පොඩි ප්‍රදේශයක් ඕනනම් පෝස්ටර් 1000ක් වැඩිම වුණොත් ඕඩරයක් ගහයි නමුත් මම ඒ අවුරුදු ඒ 1960 මම මන්ත්‍රී වුණේ අවුරුදු 39කට පස්සේ මාතර මන්ත්‍රී වුණේ මේ අලුත් ක්‍රමයට එතකොට මගේ ආසනේ මාතර ඉඳලා දෙනියාය දක්වා දික් වෙලා කඹුරු පිටියේ ওই ආසන අතම මේව කරගත්තන් පස්සේ මහා සල්ලි කන්දරාවක් යනවා සල්ලි යන නිසාම අපිට උදව් කරන අය අපිට හොයා ගන්න සිද්ධ වෙනවා වැඩිපුරම ස්වේච්ඡාවෙන් උදව් කරන්න මට තේරුණා මුලදීම ඉදිරිපත් වෙන්නේ පස්ව මොනෝhari අයතා දෙයකට උදව්වක් බලාගෙන ඉන්න අය චන්දේට ආවිල උදව් කළා චන්දේ ඉවරුණ ගමන් කියනවා අනේ සර් අන්න මගේ වාහනයක් පොලිසියෙන් අල්ලලා තියෙනවා පොඩ්ඩක් නිදහස් කරලා දෙන්න බැරිද කියලා හොයලා බලනකොට මේ අල්ලලා තියෙන ගංජා පුරෝගෙන එන වාහනයක් නමුත් ඒගොල්ලන් හිතුවා මේක රාජ්‍ය අනුග්‍රහයෙන් කරන්න ඕනේ කියලා මම නම් කිව්වා අපෝ කරන්න බෑ කියලා එයා ඊට පස්සේ තරහ වෙලා තව තැනකට යනවා නමුත් ඒක ක්‍රමානුකූලව යනකොට අපි දැක්කා ඊට පස්සේ මේගොල්ලන් හිතනවා මම මොකටද අර මංගලයට සල්ලි දෙන්නේ ඔය සල්ලි ටික මමම පාවිච්චි කරොත් මටම පාර්ලිමේන්තුව යන්න පුළුවන් කියලා. ඕක අද වෙලා තියෙන එකයි. අද පාතාලය කෙලින්ම නියෝජිත දාගෙන ඉස්සර ආවා වගේ නෙමෙයි දැන් කෙලින්ම එනවා. ඉතින් මේ හැම ආයතයක්ම පිරිහුණයින් පස්සේ ඒකට පාර්ලිමේන්තුවට බැනලා වැඩක් නැහැ. මොකද පාර්ලිමේන්තුව එපයි කියන්නේ ඒකාධිපතිත්වයක් ඕනේ කියන සටන් පාඨය බවට පත් වෙන්න දෙන්න හොඳ නැහැ. 225 හොඳ නැත්තම් අපි හොඳ 225ක් තෝරගන්න ක්‍රම සහ විදි සහ නීති සකස් කරන්න ඕනේ. තියෙන පාර්ලිමේන්තුව අයින් කරගන්න එක නෙමෙයි. මොකද ඒක හරි භයානක දෙයක් අපි ලංකාවේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී ඔය 225 මේපයි කියන එකත් මේ කැම්පේන් දේශපාලන ව්‍යාපාර ඇතුළම කොටසක් නේද මට හිතෙනවා මොකද ඒක මේ මිලිටරිකරණයත් එක්ක යන වැඩක්ද කියන එක ගැනත් මට සැකයක් තියෙනවා මොකද ඒ කියන හැබැයි කියන අය ඇත්ත වශයෙන්ම කියන්නේ අවංකවම බලන් හිටියම අපිටත් හිතෙනවා මේ මේ කවුද මෙම් කියලා නමුත් කියන අය කියන්නේ අවංකව නමුත් ඒක මෙහෙවන්නේ වෙන තැනකින් දෝ කියලා මටත් හිතෙනවා. ඒත් එකම ඔබතුමා දැන් මේ සැබෑ දේශප්‍රේමී ඒ සමාරම්භක අවස්ථාවේදී උත්සවයේදී ඔබතුමා ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරා ඔබතුමා කිව්වා සර්ත් ෆේල් කියලා. අපි දන්නවා කවුද ඔය සර් කියන එක. ඒ කියන්නේ රටේ වැඩිම ජනතාවක් දන්නවා ඔය සර් කියලා කාටද රිෆර් කරන්න කියලා. ඒත් එකම ඔබතුමා කිව්වා සාත් ෆේල් කියලා. ඔය සා කියලා මම ඔබතුමාගෙන් බොහොම ඍජු අහන්නම් සාතිශය කියන වචනේද නැත්නම් සජිත් කියන වචනේද ඔබතුමා එතනින් සා කියන එකෙන් අර්ථකථනය කරේ. ඒකට උත්තරයක් දෙන්න අවශ්‍ය නැහැ. හැබැයි මම කිව්වේ සර් ෆේල් කියන සටන් පාඨයේදී අපි ගෝඨාභය රාජපක්ෂ ෆේල් ඒ නිසා ගෝඨයාට වඩා හොඳ ආදේශකෙක්
ඔය මතවාදයම නියෝජනය කරන්න උතන්ට දාන්න කියලා හිතනවා නම් ඒකත් ෆේල් වෙනවා. අද මම දකින්නේ තියෙන ලොකුම ප්‍රශ්නේ මම දකින්නේ ලංකාවේ තියෙන විශාලතම අභියෝගය තමයි මට ආණ්ඩුවක් ලැපෙන්නේ නැහැ විපක්ෂයක් වෙන්නේ නැහැ. ඔය හිදස පුරවන්නේ කවුද? ඒ වගේ ඉතිහාසය අපි බැලුවොත් වෙනත් කොටම කියනවා නම් දැන් තියෙන වොලිබෝල් මැච් එක ගන්නේද? වොලිබෝල් තරඟවත් බලන් දැන් ගහන්න බලන් හිටින්නෙත් නැහැ. මේක නිකන් ආදුනිකයන්ගේ පොරපිටියකුත් නෙමෙයි, නිකන් අර ට්‍රේනින්ග් සෙෂන් එකක් වගේ මොනවා හරි එකකට ට්‍රේන් වෙනවා. ඒක බන්නම් කියන්නේ මේක ආදුනිකයන්ගේ ඔව් සෙල්ලම් පිටියක් බවට පත් වෙලා. පොරපිටියක් නම් බලන්න ටිකක් ආසාවක්වත් පොරයක් නැහැ මෙතන. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළ මං කියන්නේ අතින් පායින් නෙමෙයි. අතින් පායින් අපි දැක්කා පසුගිය 19-18 කුමන්ත්‍රණ කාලේ කොහොමද මේ අද ඉන්න අය හැසිරුණේ කියලා. එහෙම පොරපිටියක් නෙමෙයි. පොරපිටියක් කියන්නේ පාර්ලිමේන්තුව කියන්නේ වාග් ප්‍රහාරයෙන්ම පොරපිටියක් කරන්න පුළුවන්. හරි කුණුහරුප කියන්න ඕනේ නැහැ. එක එකට බල්ලා අරවා මේව කීකේ බනින්න ඕනේ නැහැ. හිනා යන විදියටම පොරපිටියක් කරන්න පුළුවන්. නමුත් එහෙම කරන්නවත් කවුරුවත් මට පේන්නේ නැහැ. දැන් ඔබතුමා දකින විදියට ඔබතුමා මේ ව්‍යාපාරය කරගෙන යනකොට දැන් මේ අපි කියන ආණ්ඩු පක්ෂම විතරක් නෙමෙයි විපක්ෂය නියෝජනය කරනත් ඔය දේශප්‍රේමී බලවේග ගොඩනගාගත්තු කට්ටිය ගොඩක් ඉන්නවනේ. ඒ කියන්නේ මම සිංහල බෞද්ධයෙක්. එතකොට මම සිංහල. ඒ වගේ කට්ටියගේ දේශපාලන ව්‍යාපාර, ඒ කියන්නේ විපක්ෂයේ දේශපාලන ව්‍යාපාර මේ තියෙන සන්දර්භය ඇතුලේ කොයි අතටද යන්නේ? කොහෙද මමත් කියන්නේ ඒකයි. මෙතන ආණ්ඩුවේ පමණක් නෙමේ විපක්ෂයත් ඔය කියන ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය හෝ වෙනත් මොනවා හරි වාදයක් අයිඩියලොජි එකක් එක්ක පමණක් සීමා වෙලා තියෙනවා නම් අද ජනතාව ප්‍රතික්ෂේප කරනවා. විශේෂයෙන්ම තරුණ ජනතාව, ඔය ජෙනරේෂන් Z කියලා හඳුන්වා ගන්න තරුණ ජනතාවට පක්ෂ පාට එහෙම නැත්තම් කොටු කැමති නැහැ. කොටුවකට සීමා වෙන්න කැමති නැහැ. ඒ අයට විශේෂයෙන්ම මේ අලුත් තාක්ෂණයත් එක්ක වෙන්න ඇති ඒගොල්ලන්ට මුළු ලෝකෙම නිකන් ඇත්ත වශයෙන්ම මන් නිකන් දකින්න බූවල්ලෙක් වගේ ඕන තැනකට එහෙම අතක් දාලා හෝ ඒ තමන්ගේ මනස යොමු කළා තමන් කැමති දේ හැම තැනින්ම එකතු කරගන්නත් තමන් අකමැති දේ හැම දර්ශනයෙම පිට කරන්නත් කැමති අලුත් පරම්පරාවක් හැදෙන්නේ. මම හිතන්නේ මේ පරම්පරාව ඉස්සර අපේ කාලේ වගේ අපි ඊටත් ඉස්සෙල්ල කාල වගේ මේ අයිඩියලොජිකට එක පක්ෂකට රැඳී සිටින්න කැමති කට්ටියක් නෙමෙයි. ඒ නිසාමද ඔබ මේ තරුණ කොට්ටාෂේ ඔබගේ මේ වැඩසටහනට සහභාගී වෙන්නේ? මොකද ඇත්තෙන්ම මොකද මම අවුරුදු 65යි. එතකොට මම හිතුවේ බස් එකකින් හරි මොනවා හරි යට නොවුනොත් අවුරුදු 15ක් 20ක් ඉන්න පුළුවන් වුණත් ඒක වැඩි කාලයක් නෙමෙයි. නමුත් දැන් ඔය අපේ අපිත් එක්ක වැඩ කරන ඒ ළමයි ඒගොල්ලන්ගේ දල වයස අවුරුදු 20ක් 25 30ක් අතර 20ක් 30ක් අතර අද තියෙන වර්තමාන විද්‍යාව සහ මෙඩිකල් දියුණුවත් එක්ක මේ අයට තව අවුරුදු 60ක් 70ක් 80ක් සමහර විට මේ රටේ මේ පොළොවේ ජීවත් වෙන්න වෙනවා. ඒ නිසා අපිටත් වඩා වැඩියෙන්ම මේක තියෙන්නේ අපි ගත්ත තීන්දුව වලින් රට අවුල් කරලා තව තව අවුල් කරලා ඒගොල්ලන්ට බාර දීලා යන්න පුළුවන්. නමුත් ඒගොල්ලන්ට අවුරුදු 70ක්වත් 60ක් 70ක් මේ රටේ ඉන්න වෙනවා. මංගලද මේ කියන මේ ගැලුම් කරුවා මේ ඉමැන්සිපේට මේ මෙසායා කියන අය මම හිතන්නේ ඉමැන්සිපේටර්ස්ලා මෙසායාස්ලා ගැනත් ඔය කියන තරුණ පිරිස නම් විශ්වාස කරන්නේ නැහැ. ඉමැන්සිපේටර්ස් මෙසායාස්ලා රටකට අවශ්‍යත් නැහැ. ඒක හරි භයානකයි. මෙසායාස්ලා ආපු හැම රටක්ම ඒ කියන්නේ එක්තරා විදියකට හොඳ දේ කියාගෙන ආවත් ඒකාධිපතියෙක්. ඒක හරි හරිම භයානකයි. ඇත්ත වශයෙන්ම මේ රටට වෙලා තියෙන ඉමැන්සිපේටර් කෙනෙක් නෙමෙයි ඇත්තටම
මේ රටට මම නම් දකින්නේ වහාම අවශ්‍ය වෙන්නේ හොඳ ෆවුන්ඩේෂන් එකක් දා ගන්න ඕනේ දැම්මම මොකද අපි ෆවුන්ඩේෂන් එකක් දැම්මේ නැහැ අපි 48 නිදහස ලබා ගත්තට අපි මෙච්චර කල් මේ අවුරුදු 73 දීම හැම ආණ්ඩුවක්ම කර කර හදන්න හැදපු හැම තට්ටුවම කඩාගෙන වැටුනේ ෆවුන්ඩේෂන් එකක් නැතුව හදනකොට කඩාගෙන වැටෙනවා හැබැයි ඉතින් සාමාන්‍යයෙන් ගේ හදලා ෆවුන්ඩේෂන් දාන්නේ නැහැ නේද ඉතින් නමුත් දැන් මේ කඩා වැටිච්ච ගයක් තියෙන්නේ අද මේක මේක හදන්න බෑ මේ තියෙන මේ ලංකාවේ තියෙන මේ මේ තියෙන තත්ත්වයට රට හදන්න බෑ කාටවත් බෑ ඒ ෆවුන්ඩේෂන් එක අපි දාන්නම ඕනේ එහෙම නැත්නම් දැන් කඩා වැටිච්ච රටකුයි සිහිනෙන් හදපු මාලිගානුයි විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ අන්න ඒ නිසා තමයි මම කියන්නේ ෆවුන්ඩේෂන් එක කියන්නේ මහ දෙයක් නෙමෙයි විදායක ප්‍රජාතන්ත්‍ර ෆවුන්ඩේෂන් එක ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස කියන දෙක සාතික වෙන්න ඕනේ ඊට පස්සේ නීතිය ආධිපත්‍ය කියන එක කාටවත් ආපස්සට හරවන්න බැරි විදිහට අපි ෆවුන්ඩේෂන් එකටම ඇතුළත් කරන්න ඕනේ එතකොට එක්සත් භාවයේ සහෝදරත්වය කියන එක යුනිටි ඇන් බ්‍රදර්හුඩ් ඒ කියන්නේ සිංහලද දෙමළද මුස්ලිම්ද බර්ගර්ද මැලේද හැම කෙනෙකුටම ශ්‍රී ලාංකිකයන් හැටියට තමන් විශ්වාස කෙනේ විශ්වාස කරන ගමන් ශ්‍රී ලාංකිකයෙක්ගේ දජය යටතේ ඉන්න පුළුවන් වෙන ඕනේ අපේ ගෙදරවල් ඇතුලේ අපි අපේ චාරිත්‍ර වාරිත්‍ර අනුව ජීවත් වෙන්න පුළුවන් අපි සිංහල අවුරුද්ද සමරන්න පුළුවන් අපි බොහෝ දවසේ බණ අහනවා අපේ ඔක්කොම කරන්න පුළුවන් මුස්ලිම් අයට රමසාන් උත්සවය තියෙනවා ක්‍රිස්තියානි අයට නයව කරගන්න පුළුවන් නමුත් ඒ ඔක්කොම කරලා අපිට රටක් තියෙන්න ඕනේ එළියට බහිනකොට අපි ශ්‍රී ලාංකිකයන් හැටියට එළියට බහින්න පුළුවන් වෙන අතිවාරමක් තියෙන්න ඕනේ ඒ වගේම අධ්‍යාපනය මම හිතන්නේ අධ්‍යාපනය කඩාගෙනම වැටිලා කවුරු මොනවා කිව්වත් අද ලංකාවේ තරම් දුර්වල අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ ඒක ඒකනේ අද බුද්ධිමත් කියන අය බලන්න විද්‍යාව ගැන නෙමෙයි විශ්වාසයට එන්නේ මිත්‍යාව ගැන දැන් මට බයකයි ගිය අවුරුද්දේ අර පැණි බෝතලේ ආවම මං පුදුම වුණා ඒ පැණිය ගන්න ගිහිල්ලදී මං හිතුවේ ඔව් මෙතන අපේ ওই වගේ විශ්වාස කරන පිටිසරවල් වල අපේ අම්මලා තාත්තලා ඇති කියලා නමුත් ඒ පින්තූර බැලුවා මං සෝෂල් මීඩියා එකේ එතන වාහනෝ වාහන පාක් කරලා මොටර්සයිකල් පාක් කරගෙන හිර වෙලා හිටියේ ඇත්ත වශයෙන්ම මේ රටේ මධ්‍යම පාන්තික අධ්‍යාපනය ලැබපු අය ඉතින් ඒ අයටත් මේ වගේ වෙලාවක විද්‍යාවට වඩා මිත්‍යාව ලොකු නම් ඒකේ වර්ධමට පේන්නේ අධ්‍යාපන ක්‍රමය විද්‍යාවට වඩා මිත්‍යාව ලොකු කරගන්න අය මේ වගේ දේශපාලඥයෝ පත් කරගන්න එකත් පුදුමයට කාරණයක් නෙමෙයි එහෙම බලන්න. ඉතින් ඒකයි. නමුත් අන්තිමට ඒගොල්ලන් අන්තිමට ඒක ඇඟිලි දික් කරන්නේ අන්න 225 මෙපයි කියලා. නමුත් මේ ඔක්කොම පත් කරගන්නේ කවුද? ඉතින් පත් කර ගැනීමේදීත් ඒකයි ප්‍රජාතන්ත්‍රවාදය ඇත්ත වශයෙන්ම රටක රැකෙන්න නම් අධ්‍යාපනය ඉතාමත්ම වැදගත්. මොකද මේ ලිංගෙමි මානසිකත්වයක් අපිට තාම තියෙන්නේ මොකද ලෝකෙ ගැන අපේ පුංචි දූපතක් වුණත් අපි තාම දන්නව මදි ලංකාව අපේ තියෙන අපිට තියෙන ලොකුම වාසිය මොකද්ද අපිට දැන් සෞදි අරාබියාවට එහෙම නැත්නම් ඩුබායි ඔය හැම තැනකට ගියොත් උඩ තියෙන කාන්තාරයක් වුණාට පොළොව යට පුදුම සම්පත් තියෙනවා අප්‍රිකාවේ පොළොව යට එක එක රත්තරන්ද දියමන්තිද කියන්න බැරි සම්පත් තියෙනවා ඒවා දැන් හොයාගන්න ඕන නිසා තමයි ලෝකෙම ඒ රටවල් වටේ කැරකැවෙන්නේ නමුත් අපේ එහෙම ස්වභාවික සම්පත් කියලා මහා දෙයක් නැති වුණාට එක අපිට ඉතාමත්ම ලස්සන රටක් අපිට දීලා තියෙනවා ඒක නිසා තමයි ටුවරිසම් වගේ ඒවා බොහොම ඉහළට ගෙනියන්න පුළුවන් නමුත් ඊටත් වඩා වැදගත්තේ තමයි අපේ භූගෝලීය පිහිටීම
ඔබතුමා හිතන්නේ නැද්ද දැන් මේ ඔය සංචාරක කර්මාන්ත ගැන අපි ඔබතුමා කියවන බොහොම ඉහලින් දැන් කියවන අපිට හොඳ කරගෙන යන්න පුළුවන් කියලා ඒ සංචාරක කර්මාන්තය කරගෙන යන්න අපට පදනම එළුවෙත් ඔය තියෙන පැටනේ නෂ්ටාවශේෂ ටිකනේ ඔය රජවරුන් ටික ඕක හැදුවේ නැත්තම් ලංකාවට පෙන්වන්න දෙයක්වත් නැහනේ දැන් ඕකත් මාකට් වෙනවනේ මේ අස්සේ කියන්නේ අපිට මෙච්චර දිග ඉතිහාසයක් තියෙනවා අපේ රජවරු මෙහෙමයි අපි මේ પરම්පරාවෙන් පැවතෙන්නේ ඒක ඒක මාකට් වුණයි කියලා අපිට ඒ ඒව ගැන කතා කරයි කියලා ඒ પરම්පරාවෙන් පැවතුණයි කියලා ඒව තිබුණයි කියලා වර්තමානයක් නැත්තම් ඒව ගැන හැමදාම කතා කර කර ඉන්නේද ඒව තියෙන්න ඕනේ අපි අපේ අතීතය ගැන අපේ සම්භාවනීය ඒ ආකිටෙක්චර් ඉති පොළොන්නරුවද අනුරාධපුරයේද සීගිරියේද තියෙන ඒවා ගැන අපි හරි ආඩම්බර වෙන්න ඕනේ නමුත් ඕක පෙන්න පෙන්න විතරක් රටක් දියුණු වෙන්න බෑ අපි ඒවා කර තියෙන ගමන් වර්තමාන ලෝකෙත් ඒ වගේම පරක්‍රමබාහු රජුගේ කාලේ තමයි ලංකාව විතාමත්ම දියුණු තත්වයක තිබෙන්නේ වැඩියෙන්ම ලංකාවට විදේශිකයන් ගනුදෙනු කරන්න ආවෙත් පරක්‍රමබාහු යුගයේ මොකද ලංකාව ලෝකයේ ප්‍රධානම නැව් මාර්ගයේ තිබුණ ප්‍රධානතම ට්‍රේඩින් මධ්‍යස්ථානයක් වුණා ඒකනේ අදත් ගියොත් ඊජිප්තුවේ කොයින්ස් තියෙනවා ප්‍රුසියාවේ කොයින්ස් තියෙනවා චීනේ තියෙනවා රෝමේ තියෙනවා ඔක්කොම ලංකාව ලංකාව ගැන හොඳට අවබෝධයක් තිබුණා ලංකාව හරහා ගියේ ලංකාවේ ව්‍යවසායකයන් රෝමේ අධිරාජ්‍යවාදයත් එක්ක ගනුදෙනු කරා රෝමේ ඇලෙක්සාන්ඩ්‍රියාවෙන් අශ්වය ගේනකොට අපි ලංකාවේ මුතු ඇට ඒ වගේ දේවල් එහෙම නැත්නම් ස්පයිසස් වගේ දේවල් යවුවා නමුත් ඒ ඒ ඒකයි මම කියන්නේ අපි හැමදාම දිනුනේ ලෝකයේත් එක්ක ඉදිරියට යනකොට අත්වැල් බැඳගෙන ඉන්නකොට විතරයි අපි ලෝකයේත් එක්ක තනි වෙනවා නම් අපි මේක නිකන් අර ලිංගෙම්බ වගේ ආපස්සට ගියොත් අපිට අනාගතයක් නැහැ දැන් ඒකයි වෙන්නේ දැන්ට වෙන්නේ දියත් කරපු ව්‍යාපාර පැත්තට ගියොත් දැන් ඔබතුමා ආණ්ඩුවේ නායකයෝ ගෙනල්ලා තිනවා විපක්ෂයේ නායකයෝ ගෙනල්ලා තිනවා චන්ද්‍රිකා මෙත්තුමේ කාලේ රනිල් එතකොට දැන් මේ මෑතකදී සජිත් ඔබතුමාගේ මොන යම් හෝ බලාපොරොත්තුවක් තියෙන 2025 දී අලුත් නායකයෙක් ගේන්න මේක ප්ලැට්ෆෝම් එකක් කරගන්න. ඇත්තටම දැනට නම් මගේ තර්කේ නම් 2025 ගැන හිතන්නවත් වෙලාස නැවැලි. මොකද මේ අවුරුද්ද සම්පූර්ණ වෙන්නේ තව සති දෙකකින් මේ ආණ්ඩුවේ වර්තමාන ආණ්ඩුවේ පළවෙනි අවුරුද්ද මම හිතන්නේ අගෝස්තු 16. අවුරුද්දකින් කරලා තියෙන විනාශය දිහා බැලුවොත් අවුල දිහා බැලුවොත් රට තියෙන දැන දිහා බැලුවොත් ඇත්තටම අවුරුදු 4ක් කියන්නේ හිතන්නවත් බැරි කාලයක්. ඇත්ත වශයෙන්ම මේ යන විදියට අවුරුදු 4කින් මේ වෙන විනාශය වුණොත් ඡන්දයක්වත් තියන්න පුළුවන් තත්වයක් දෙයිද කියන එකත් හිතන්න අමාරුයි. ඒක නිසා තමයි මම කියන්නේ වහාම මේ සම්බන්ධයෙන් අපි සාකච්ඡාවකට සියලු දෙන ඒකයි මං කිව්වේ බයියෝඩ තොයියෝඩ ජෙප්පෝඩ දෙමළ අයද මුස්ලිම් අයද හැම කෙනෙක්ම තම තමන්ගේ මේ අනාගත සිහින ගැන හොය හොයින් නැතුව අපි පටන් ගන්න ඕනේ. එතෙන්දී අපිට අපි 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 මේ ඒකයි මං පැහැදිලිවම කියන්නේ දේශප්‍රේමී මේ එක මේ හැටියට කියන්නේ මේක පක්ෂයක් නෙමෙයි මේක මූව්මන්ට් එකකුත් නෙමෙයි සංවිධානයකුත් නෙමෙයි නමු මොකද අපි ඒක එක එහෙම වුණ ගමන්ම තව කොටසක් අපි එළියේ තියෙනවා ඒක නිසා මේක බොහොම විවෘත තැනක් නමුත් මේ මොහොතේ අපිට අවශ්‍ය වෙන්නේ අනේ විවෘත තැනකට හෝ ඇවිල්ලා කොහෙද මේ රට යන්නේ කියන එක ගැන දැම්ම කතා කරන්න ඕනේ මොකද අපි නොහිතන තැනකට මේ රට ගියොත් ඒවා අයිමත් අපි වෙන රටවල්වල බැලුවොත් ඉතිහාසයෙන් පේනවා එහෙම වැරදි මාර්ගයකට ගිහිල්ලා අපි ප්‍රජාතන්ත්‍රවාදී මාවතෙන් විශේෂයෙන්ම බඩගින්න ආර්ථික විනාශය සහ අනිකුත් දේවල් නිසාම අපි නොහිතන වෙනසක්කට මේ රට භාජනය වුණොත් පරම්පරා 10ක් 12ක් යනවා ඒව නිවැරදි කරන්න බලන්න පකිස්තානයේ බූටෝ එනකන් ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට තිබිලා අදත් ඉම්රාන් ඛාන් අගමැති වුණාට එතුමාට පාලනය කරන්න වෙලා තියෙන්නේ
හමුදාවේ ඡායාව යටතේ අපි දැක්කා බුරුමේ මේ මම මේ 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 කලාපේ රටවල් බුරුමේ ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට තිබුණේ නමුත් ඒක හමුදාවට ගියයින් පස්සේ ඒත් ඔය යන්නේත් ආර්ථික හේතු නිසා ආර්ථික කඩාවැටීම් නිසා ඊට පස්සේ මිනිස්සු හිතනවා මෙයා මේගොල්ලන් තමයි මිනිස්සු කියලා ගියයින් පස්සේ අයිමත් ගන්න එක ලේසි නෑ අපි මේ මෑතක දැක්කා ඔබතුමා මේ සමන්තා පවර හරහා ලංකාවට වැඩිම අවශ්‍ය වෙලා තිබ්බ එන්නත් ඔගයක් අරගෙන දුන්නා නෑ නෑ මං කිව්වේ නෑ මම දුන්නයි කියලා මම එතෙන්දී ඒක ගොඩක් මට මේ ඒ පින්තූර දාලා තිබුණා මම සමන්ත පවර මහත්මියට මමත් පුළුවන් විදියට මට ආණ්ඩුවෙනුත් එක්තරා ඒ කමිටුවේ කීප දෙනෙක් කිව්වා මෙහෙම පුළුවන් නම් කියලා බලන්න කියලා මම මගේ මට පුළුවන් විදියට මං මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කීපයක් මම පෞද්ගලිකව කරා විතරයි නමුත් මම නිසා හම්බුනයි කියලා කියන්න බෑ මොකද ඔබතුමා මේ පින්තූර දැමීම හරහා වියංගෙන් හරි පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ මම බටහිර රටවල් එක්ක ඉන්නවා කියන එක මම නෑ මම ඉන්නවා මම ඉන්නවා කියන්නේ ඇත්ත වශයෙන්ම සමන්ත පවර් මහත්මිය එක්ක මං ටෙක්ස්ට් මෙසේජ් ආදිය ගනුදෙනු කරා කියලා ඒ රටවල් වල මේ රටවල් වල වගේ නෙමෙයි යාළු කමිටේයි කියලා තීන්දුව ගන්නේ නෑ මොකද එතුමිය ඇමරිකාවේ බයිඩන් ජනාධිපතිතුමාගේ කැබිනට් එකේ ඉන්න ඇමතිවරියක් සහ USA එකේ ප්‍රධානියා. ඉතින් එතෙන්දී අපි ලීවක් කරාම ඒ ගැන තවත් පොඩ්ඩක් මතක තියෙනවා ඇති. නමුත් ඒ අවසාන තීන්දුව ගන්න බොහොම ස්වාධීනව සහ යම් checks and balances තුල. ඒක නිසා ඒක මම නිසා හම්බුනේ කියලා කියන්නේ නෑ. නමුත් සමහර වෙලාවට ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වෙන්නේ නැත්තේ ඔබතුමා ඔක් කරේම මේ මොකද මේ අපි කවුරුද දන්නද මේ ආණ්ඩු බොහොම චීනත් එක්ක ළඟින් ගනුදෙනු කරගෙන යනවා ඒ ඒ ඒක හින්දාමද ඔබතුමා ඔක් කරේ නෑ ඒක ඒක කිසි ඒක කිසිම චීනය සම්බන්ධයෙන් මට කිසි ප්‍රශ්නයක් නැහැ මොකද චීනයේ ඉන්න වර්තමාන විදේශ ඇමතිත් මම හොඳට අඳුරනවා ඒ කාලේ මම ලංකාවේ හරහා යනවා නම් වැරදිලාවත් කටුනායක ට්‍රාන්සිට් කරත් කීප වතාවක් මට කියලා එවනවා මේ මේ ලංකාව ඇතුළට එන්නේ නැහැ එයාපෝට් එකේ පැයක් හරි ඉන්නවයි කිව්වත් මම ගිහිල්ලා එතුමත් එක්ක වාඩි වෙලා පැයක් හරි කතා කරලා ප්ලේන් එකේ දාලා තමයි එන්නේ ඒක නිසා චීනයත් එක්කවත් ඇමරිකාව එක්කවත් මට පැති ගන්න අවශ්‍ය නැහැ මොකද මගේ කාලේ මං 2005 2015 විදේශ ඇමතිවරයා හැටියට ඉන්නකොට දෙවරේම මට පුළුවම මට නෙමෙයි රටක් හැටියට විදේශ ප්‍රතිපත්තිය විය යුත්තේ අපේ වගේ පොඩි රටක පැති ගන්න ගන්න එක නෙමෙයි අපිට පුළුවන් වෙන්න ඕනේ හැම බලවේගයකින්ම බල තුලනේ හැම බල මේ ඒ බලයේ තියෙන බලවත් රටවල් වල සහයෝගය යම් කිසි මට්ටමකින් හෝ ලංකාව වෙනුවෙන් ලබා ගන්න ඒ නිසා තමයි පසුගිය කාලේ දැන් 2006 ගත්තොත් ඇත්ත වශයෙන්ම LTT සංවිධානය යුරෝපීය සංගමයේ තහනම් කරගන්න විශාල උත්සාහක යෙදුණත් යුරෝපීය සංගමයේ රටවල් පහක් ඒ තහනමට එකඟුනේ නැහැ එක රටක් හරි එකඟ නොවුනොත් තහනම් කරන්නෙත් බෑ ඒ විවක්ෂතාව අනුව ඒ වෙලාවේ මට ඇමරිකාවේ නිකලස් බර්න්ස් කියන රාජලේකම්වරයාත් එක්ක කිට්ටු සම්බන්ධකම් තිබුණ නිසා අන්තිමට එතුමාව දාලා මොකද අපි කිව්වයි කියලා ඔය අනිත් රටවල් පහ වැඩිය ගණන් ගන්නෙ ඇමරිකාවේ රාජ්‍ය ලේකම් නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයාව දාගෙන තමයි අපි අනිත් රටවලුත් එකඟ කරගෙන මැයි මාසේ 29 වෙනිදා ඒ අවුරුද්දේ මට මතකයි අපි තහනම් කරා ඒ වෙලාවේ ප්‍රභාකරන් කිව්වා මේක තමයි මම ලැබපු විශාලම පරාජය මොකද ඒගොල්ලන්ගේ සල්ලි ආවේ මං කියන්නේ ඒ දැන් 2015 දී ඒ විදියටමයි මොකද ඇත්තටම සිරිසේන ජනාධිපතිතුමාට අපේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට කිසි ප්‍රශ්නයක් නැතුව එදා වොෂින්ටන් එකටත් යනවා බේජින් එකටත් යනවා ඩවුනින් ස්ට්‍රීට් එකටත් යනවා ඉන්දියාවේ නවදෙල්ලියටත් යනවා ජපානෙටත් යනවා යුරෝපීය සංගමයටත් යනවා හැම කෙනෙක්ම අපිට දෙන්න පුළුවන් විදිහට අපිට සහයෝගය දුන්නා ඉතින් ඒකයි මම කියන්නේ මේක චීනය සහ ඇමරිකාව අතර සටනක් කරගත්තොත් අපි වැරදිලාවත් එක පැත්තකට වැඩි බරක් වුණොත් විශේෂම අපි තියෙන ස්ථානය අනා අපිට ඒ අනාගත භයානක පෙරහුරුවක් වෙනවා ලංකාව
සිරියාවක් කරයි කියලා අපි කවදාවත් ඒ වගේම ගන්න මම නම් ලෑස්ති නැහැ. 2004-05 කාල සීමාව ඇතුළත ඔබතුමා මහින්ද රාජපක්ෂ සහ ලක්ෂ්මන් කදිරගාමර යන දෙන්නගෙන් ඔබතුමා මහින්ද රාජපක්ෂ කියන චරිතේ ඉස්සරහට ගෙනාවා. යම් යම් උදව්වක් දුන්නා. නෑ නෑ නෑ. මම පැහැදිලිවම කියන්නම්. 2001 චන්ද්‍රිකා මැතිණිය දන්නවා, දන්න අය දන්නවා. දැනුත් මං කියනවා 2004 ඊළඟ අගමැතිවරයා කවුද කිය යුතුද කියලා අපි ජනාධිපති මණ්ඩලයේ ඇමතිවරු 5-6ක් වගේ සාකච්ඡා කරා. ජනාධිපතිනිය ඇහුවා. එතෙන්දී ඇත්ත වශයෙන්ම මම විතරයි හිටියේ ලක්ෂ්මන් කදිරගාම මේ රටේ අගමැතිවරයා ඊළඟ අගමැතිවරයා විය යුතුයි කියලා. ඒ විතරක් නෙමෙයි, ඒ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණත් ඒ වෙලාවේ ලිඛිතවත් දුන්නා, ඉල්ලීමක් කළා ජනාධිපතිතුමියට ලක්ෂ්මන් කදිරගාම මේ කරන්නේ කියලා. නමුත් අවසානයේදී බහුතරයේගේ මතය වුණේ මේ වෙලාවේ දෙමළ කෙනෙක් මේක ගෙනාවොත් ඒකත් මං කියන්නේ එතනදිත් ওই ජාතිවාදී තමයි ඉස්සරහට ආවේ. මහින්ද රාජපක්ෂ අගමැති කම දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මම මට තාම මතකයි, මම නැගිටලා යනකොට මහින්ද රාජපක්ෂ ජනාධිපති මණ්ඩලයේ පල්ලෙහා උඩටයි පල්ලෙහාටයි තනියෙන් ඇවිද ඉන්නෝ. මොකද්ද මේකේ අවසාන තීන්දුව කියලා දැනගන්නේ. මම එතුමා දන්නවත් මම ෆයිට් කරේ කදිරගාමට කියලා. හැබැයි මං ඒ වෙලේ මහින්දට පොඩි හග් ගෙහෙකුත් දීලා කිව්වා කන්ග්‍රැචුලේෂන්ස්, ඔයා තමයි දැන් අගමැති කියාගෙන මං ගියා. ඊට පස්සේ ඒක පක්ෂෙන් ගත්ත තීන්දුව. ඊට පස්සේ එතුමාත් එක්ක වැඩ කරා. ඊට පස්සේ අන්තිමට ජනාධිපති අපේක්ෂක වුණ වෙලාවෙත් ඒක චන්ද්‍රිකා මැතිණියයි ලක්ෂ්මන් කදිරගාමනුයි තමයි යෝජනා ස්ථීර කරේ අපේ ශ්‍රී ලංකා මධ්‍යම කාරක සභාවේ. ඒ වුණ වෙලාවෙත් මම අන්තිමට එතුමාට ඒ පක්ෂය ගත්ත තීන්දුව බොක්කෙම වැඩ කරා. මම ඇත්ත වශයෙන්ම එතුමාගේ ඒ කැම්පේන් මැනේජර් හැටියට මට ලිඛිතවම ඒක කටයුත්ත රාජකාරිය බාර දීපු නිසා මට පුළුවන් විදියට හොඳටම කරා. ඒ කියන්නේ ඔබතුමා යම් කිසි විදියකින් මේ රටේ විනාශයටත් දායක වුණා. මටත් එහෙම හිතෙනවා. ඔබතුමා නව ලිබරල් වාදේ හෝ ලිබරල් වාදේ නව ලිබරල් මේක පොඩි ඔව් වාදේ ලිබරල් වාදයත් මේක ලිබරල් ප්‍රජාතන්ත්‍ර වාදේ ඔව් මොකද ලිබරල් වාදය කිව්වම ඒක නව ලිබරල් කියන එක ඇත්ත වශයෙන්ම හරි අන්තගාමී දර්ශනයක්. නව ලිබරල් වාදී දර්ශනය තුල දුප්පත් මිනිහෙකුට තැනක් නැහැ. ඒ කියන්නේ හැම කෙනෙක්ම තමන් ගැන තමන් බලා ගන්න ඕනේ, වැටුනොත් වැටුණා තමයි. නමුත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තුල දුප්පත් මිනිස්සයටත් එක පැත්තකින් විවෘත ආර්ථිකය ශක්තිමත්ව යන ගම විවෘත ආර්ථිකය තුළ තව කොටසක් වැටෙනවා. ඒක ඇත්ත. නමුත් ඒ වැටෙන අය බලාගන්න සමාජ ආරක්ෂණ වළල්ලක් තියෙන්න ඕනේ. අනේ ඒකයි මම දකින වෙනස. නව ලිබරල් වාදය කියන්නේ බොහොම දරුණු මම පෝසත් නම් මම පහල් පෝසත්, උඹ දුප්පත් නම් උඹ දුප්පත් කියන දර්ශනයක්. නමුත් සමාජ ප්‍රජාතන් සමාජ මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තුළ අර වගේ මේ ලොකු මුදලක් වෙන් වෙනවා අඩු හැකියාව තියෙන, එහෙම නැත්නම් ආබාධිත අය වෙන්න පුළුවන්, වයසක අය වෙන්න පුළුවන්, ඒ වරප්‍රසාද තියෙනවා. දැන් ඇත්ත වශයෙන්ම අද මේ මොහොතේදී ඇමරිකාවේ ක්‍රියා වෙන්නේ, මම ඒක පැහැදිලිවම කියන්න ඕනේ, ජෝ බයිඩන් යටතේ මම ඉතාමත්ම කැමති ආකාරයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය. හැබැයි දැන් ඔබතුමා ඔය කියන දේශපාලන රාමුව ඇතුලේ අපිට ඉදිරියට දකින්න පුළුවන් වේද මංගල සමරවීර මේ රටේ ඉන්න, ඒ කියන්නේ සාමාන්‍ය ගාමන්ට් එකේ වැඩ කරන මිනිස්සුත් එක්ක, ඒ මිනිස්සුත් එක්ක කරින් කර ගැටලා මේ දේශපාලන ගමන නැත්තම් මේ ව්‍යාපාරය කරනවා අපිට දකින්න පුළුවන් වේද? නැත්තම් මේක වචන වලටම විතරක් සීමා වෙන දෙයක්? මම ඇත්ත වශයෙන් මම විප්ලවවාදියෙකුත් නෙමෙයි, මම පාර බැහැලා ඔය ගැටුම් කරපු කෙනෙකුත් නෙමෙයි, කරන කෙනෙකුත් නෑ. ගැටුමක් මේ මම කියන්නේ මිනිසුත් එක්ක සංවාදයක් කරලා මිනිසුත් එක්ක කරින් කර ගැටිලා දැන් අපේ එහෙම දෙයක් වෙන්නේ නැහැ නේ මංගල මහත්තයා.
අපේ දේශපාලඥයෝ ඉන්නේ මිනිස්සුත් අතර කොයිතරම් ඡන්ද කාලේ විතරක් කිට්ටු වෙනවා. හැබැයි ගැප් එකක් තියෙනවා. දැන් අපිට ඒක ඔබතුමාගේ ව්‍යාපාරය හරහා දකින්න පුළුවන්ද? නෑ, මගේ ව්‍යාපාරය හරහා ඇත්ත වශයෙන්ම මගේ ඉස්සෙල්ලම බලාපොරොත්තුව සමාජ මාධ්‍යයට සීමා කරන්න. දැන් විශේෂයෙන් මේ තියෙන කොරෝනා සහ වෙනත් තත්ත්වයන් එක්ක ඔය කියන උරින් උර ගැටි තියෙන දේශපාලනය ඉස්සරහටත් වෙනස් වේවි. හැබැයි ඔව්, නමුත් එතන උරින් උරේ ගැටෙන්න ඕන නෑ. අපි සංවේදී නම් සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න වලට ඒ සංවේදීකම තුලින් අපි විසඳුම් හොයන්නට උත්සාහ කරනවා නම් මම හිතන්නේ ඒකයි වැදගත් වෙන්නේ. ඒක නිසා ඔය සංවේදී එක අර 2014 15 ආපු සංවේදී එක නෙමෙයි නේ. නෑ, මම නම් කියන්නේ 2014 15 දීත් අපි තරම් සංවේදී වෙච්ච ආණ්ඩුවක් එක පැත්තකින් අපි 31 ඒක මේක වෙනම කතාවක්. ජෙනීවා මේක අපි රජයක් හැටියට ගත්ත ඉතාමත්ම සංවේදී නිවැරදි තීන්දුවක්. ඒ වගේම මුදල් ඇමතිවරයා හැටියට මම අදත් සතුටු වෙන්නේ අවුරුදු දෙකක් හිටියත් එතෙන්දී අපි ඒ අවුරුදු දෙකේදී ගොඩක් සංවේදී වූ තීන්දුව අමාරුවෙන් හරි ගත්තා. විශේෂයෙන් මේ උදාහරණයක් හැටියට උතුරු නැගෙනහිර මේ ඔය සල්ලි පොලියට දෙන දීලා කාන්තාවන් විශාල ප්‍රමාණයක් අමාරුවේ වැටලා ඉන්නෝ මේ 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 බැංකු වලට. එතෙන්දී කවුරුවත් කතා කරන්නේ මම උතුරේ කාන්තාවන් 45,000ක්. මොකද සමහර ගෑනු ගෙවා ගන්න බැරුව දිවි නසා ගන්නවා. 45,000කට ඒ ණය ලක්ෂයකට අඩු සියලුම ණය කපා හැරියා. තවත් කපා අපි කිව්වා රටේ අනිත් තැන්වල කපා හරිනොයි කියලා. මම මුදල් ඇමතිවරයා හැටියට ඔෆිස් ෆෝ මිසින් පර්සන් සතුරුදහන් වුවන්ගේ කාර්යාලය නීතියෙන් පිහිටවල අන්තිමට මුදල් ඇමතිවරයා හැටියට රුපියල් 6 ඒ අයගේ අතුරුදහන් වුණේ කොහොමද කියලා සම්පූර්ණ වන්දිය ගෙවනකම් උතුරෙත් දකුණෙත් 88 අතුරුදහන් වෙච්ච අම්මලාටත් අතුරුදහන් වෙච්ච අය ඉන්න අම්මලාටත් රුපියල් 6,000 බැගින් ගෙවන්න මම මුදල් වෙන් කළා 19 ගියේ. නමුත් අද වෙනකන් සත 5ක් ගෙවලා නැහැ. ඉතින් මම මේ කියාගෙන ආවේ ඇත්ත වශයෙන්ම අපි අර මෙතන ලේබල් එක ගහගෙන ප්‍රසිද්ධියේ කැමරා ඉස්සරහා හොටු පෙරාගෙන ඇඬුවේ නැතුවට අපි තරම් සංවේදී ආණ්ඩුවක් මෑතකදී පිටවුන්නේ නැහැ කියලා මම කියනවා. විශේෂයෙන්ම මම දන්නේ මම මේ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගැන කතා කරන්නේ UNP හැටියට අපි ඉතාමත්ම සංවේදීව කටයුතු කරමින් සිටි. ඒ සංවේදීව කටයුතු කරපු හින්දාද අර මහා බැඳුම් කර වංචාවට ඔබතුමා වැඩි කතා කරන්නේ නැත්තේ? නෑ, ඇත්ත වශයෙන්ම වැඩි කතා කරන්න දෙයක් මම තාමත් දකින්නේ නැත්තේ. ඔය බැඳුම් කර වංචාවේ කියන මේක ගමටත් ගෙනිච්ච කවුද? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති රාජපක්ෂ මේ එතකොට රාජපක්ෂ පවුලේ සහයෝගය ගැනීමේ උමනාවෙන් තමයි UNP ගන්න පටන් ගත්තේ. නමුත් අදත් දන්නවත් දන්නේ අපි කියලා තියෙනවා මිනිස්සු එහුම්කන් දෙන්නේ නැති එකක් තියෙනවා. මේ බැඳුම් කර වංචාවෙන් තාම වංචාවක් වෙලා නැහැ. මොකද ඒ හැම මුදලක්ම අපේ ආණ්ඩුවෙන් ෆ්‍රීස් කරා. ඒක ෆ්‍රීස් කරලා තියෙන්නේ. ආණ්ඩුවට 4-5ක් අහිමි වෙලා නැහැ. නමුත් මේ ඉස්සෙල්ලා වෙච්ච බැඳුම් කර ගැන එහෙමනම් කවුරුවත් කතා කරන්නේත් නැහැ. එහෙනම් හැමෝම මේ කතා කරන බැඳුම් කර වංචාව දැන් ඔබතුමා කියනවා ෆ්‍රීස් කරලා. හැමෝම මේ වංචාවක් ගැන කතා කරන්නේ මොකද? එතන මිස් කමියුනිකේෂන් එකක්ද තියෙන්නේ? මම නම් කියන්නේ ඒක වංචාවක් වෙන්න හැදුවද කියන එක අපි දන්නේ නැහැ. ඒක මම ඒක අධ්‍යයනය කළත් නැහැ. රටට පාඩුවක් නැහැ. ඔය කියන තරම් බිලියන ගණන් වලින් පාඩුව ඒක තාම අර මිනිස්සු ගත්තයි කියන සල්ලි ඒවා ෆ්‍රීස් කරලා තියෙන. එතකොට දැන් එතකොට ඔය අර්ජුන මහේන්ද්‍රන් නැතුව නඩු අහගෙන යන්නේ ඇයි එහෙමනම්? ඒක මගෙන් අහන්න එපා. අර්ජුන මහේන්ද්‍රන් කියන්නේ මන් දන්න හැටියට සිංගප්පූරු පුරවැසියෙක්. ඉතින් ඒකේ ආණ්ඩුවත් එක්ක බේර ගන්න ඕනේ. නමුත් මන් දන්න හැටියට නම් ඇත්තටම 4-5ක් ඒ බොන්ඩ් වංචාවේ කියලා රටට අහිමි වෙලා නැහැ. බොන්ඩ් වංචාවෙන් රටට අහිමි වෙලා නැහැ කියලා බොන්ඩ් වංචාව කියලා ඔබතුමාගේ වචන පාවිච්චි කරන එකම ඔබතුමා පිළිගන්නන වංචාවක්. නෑ, මම මේ කතා කරන්නේ ඕගොල්ලන් වංචාව හරි ඒ වචන වලින් ලෙන්න එපා. මම දන්නේ බොන්ඩ් කී ලංකාවේම 2018 මැතිවරණේ දිනන්න
අපිව අර විදියට පරද්දන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔය බොන් කතාව තමයි එළියට ගත්තේ. නමුත් මම කියන්නේ මම දන්න විදියට මම නීතිඥයෙක් නොවුනත් හොරකමක් වෙන්න නම් පික් පොකට් ගැහුවම පික් පොකට් ගහපු වෙලාවේ සාක්කුවේ සල්ලි ටික තියෙන්න බෑ. නමුත් මම දන්න හැටියට ඒ සල්ලි ෆ්‍රීස් කරලා තාම තියෙනවා. නමුත් ඒක කාටවත් අල්ලන්න බෑ. කාටවත් ගන්න බෑ. ඉතින් ආණ්ඩු එන්නේ ෆ්‍රීස් කරලා තියෙන්නේ. ඉතින් නඩු අහල ඉවරනකම් මේකද ඒගොල්ලන් ඒගොල්ලන්ට මේක කියන්න පුළුවන් මේක අපේ මේක කියලා ඒක. නමුත් ඒක අහිමි වෙලා නැහැ. ඒක ෆ්‍රීස් කරලා තියෙනවා. නමුත් මේ තරම් අපි බොන් 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 කියලා තාමත් කතා කරාට අද වෙන දේවල් ගැන කවුරුවත් කතා කරන්න පාර්ලිමේන්තුවේ නන්ද මම දකින්නේ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ විපක්ෂයෙන්වත් එහෙම ප්‍රබල හඬ නැගීමක් නැහැ. නෑ ඉතින් ඒක මම නිතර කියන දෙයක්. අද මේ රටේ ආණ්ඩුවකුත් නෑ ඔබතුමා ඔය කතා කරන දැන් සාමාන්‍යයෙන් ඔය විපක්ෂ කියපුවමත් ඔය බොන්ඩ් එක වගේ ප්‍රශ්න තියෙන විපක්ෂ කියනකොටම එක්කෝ සජබේ දැන් නැත්තම් JVP එක. ඔබතුමා කියන්නේ සමස්තයක් හැටියට මේ විපක්ෂ ෆේල් කියලා. සජබේ හැටියට ගත්තොත් ඒකනේ ප්‍රධාන විපක්ෂ හැටියට ගන්නෙ. කතා කරනවා මදි. JVP එකේ අඩුම ගානේ ඉතින් කවුද ආනන්ද මේ අනුර මේ යෝ ඒකේදී මේ මනුස්සය. එතකොට පාර්ලිමේන්තුවේ දැන් මොනවා හරි කියන්නේ ඇඟට දැන් දෙයක් කතා කරන්නේ අනුර කුමාරයි සුමන්දිරනුයි ශානක්‍යයි වගේ කීප දෙනෙක්. සුමන්දිරන් ශානක්‍යන් වගේ ওই දෙමළ මන්ත්‍රීවරුන් දමිළ මන්ත්‍රීවරුන් මෙහෙවීමක් ඔබ තිරේ පිටිපස්සෙන් ඉඳන් කරනවද? ඒවා එයා මේ ශ්‍රී ලාංකිකයයි. ඇයි අහන්නේ මේ ඇයි මෙහෙවන්නේ මේගොල්ලන්? මෙහෙවන්නේ මේ මගේ මං ශානක්‍ය වෙනම මතවාදයක් ගොඩනගන්නද? ගොඩනගන්න ඕනේ නැහැ. විශේෂයෙන් මං දන්නවා සුමන්දිරනුයි මම ඉන්නේ කොහොමත් එක මතවාදී. අපි හැමදාම අපි ශ්‍රී ලාංකිකයෝ. ඇයි ඔය එක දෙමළ සිංහල හැටියට දකින්නේ? අනිත් එක ශානක්‍ය මම එච්චර එහෙම අඳුරන්නේ නැහැ තරුණ මන්ත්‍රීවරයෙක්. නමුත් පාර්ලිමේන්තුවේ සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙමළෙන් කතා කරන ඉතාමත්ම දක්ෂ කෙනෙක්. ඉතින් අපි ඒ අයට මෙහෙවන්න ඕනේ නැහැ. ඒ වගේ අයට නිඳා කරන්නත් එපා. මෙහෙවනවයි කියලා හිතන්නේ අය එනවා. දක්ෂකම ඇඟෙන් එනවා. ඒ වගේ ඉන්න ඕන් තරම් අපේ මේ සජබෙත් ඉන්න මන්ත්‍රීවරු. නමුත් යම් හේතුවකට ඒ අයට කතා කරන්න ඉඩක් නැතුව ඇති. අවසාන වශයෙන් ඔබතුමාගේ අර අපි දැක මයික් ලෝගෝ එකේ රැඩිකල් මැද කියලා ගහලා තිබ්බා. මට අහන්න ඕනේ බොහොම කෙටි ප්‍රශ්නයක්. හැබැයි ඒකට මම හිතන්නේ ටිකක් ඔබතුමා කල්පනා කරලා පිළිතුරක් දෙන්න අවශ්‍යයි. මේ රැඩිකල් වෙන්න මැදටම එන්න ඕනද? පැත්තේ ඉඳන් කරන්න බෑ. හරි හොඳ හොඳ ප්‍රශ්න. හැබැයි නෑ මේකේ මැද මේ රැඩිකල් වෙන්න මැදට එන්න ඕනේ. අන්න ඒකයි සාමාන්‍යයෙන් ඕනෙක් කෙනෙක් හිතන්නේ රැඩිකල් සහ මැද කියන්නේ පරස්පර විරෝධී අදහස් දෙකක් කියලා. නමුත් මම මේකෙන් අදහස් කරේ අද අපි පෙනී ඉන්නේ මැද මාවත වෙනුවෙන් මධ්‍යම පිළිවෙත වෙනුවෙන් බෞද්ධ ආගමේ දර්ශනය අපි හොඳින් දන්න මැද පිළිවෙත වෙනුවෙන් අපි ඉන්නේ. නමුත් සාමාන්‍ය මැද පිළිවෙත කියලා බලන්නේ මොහොම දියාරු දෙයක් හැටියට මිනිස්සු. රැඩිකල් වෙන්න ඕන නම් වමට යන්න ඕනේ, එහෙම නැත්නම් දකුණට යන්න ඕනේ. මම මේකෙන් කියන්නේ මැද පිළිවෙත වෙනුනොත් අපි රැඩිකල්ව කතා කරලා හිතමු සටන් කරමු. මේ අතින් පයින් නෙමෙයි. ඒක නිසා මේ මැද රැඩිකල් කිරීමක් විතරයි මේ කරලා තියෙන්නේ. එහෙමනම් ඔබතුමා කාල වේලාව ලබා දුන්නද බොහොම ස්තුතියි.